සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම නිශාන්තී දිල්රුක්ෂේ. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. වුහාන් සිසුන් යුද ගුවන් ඒකාබද්ධ මෙහෙයුමකින් මත්තලට සුරක්ෂිතව දියතලාවට. කොරෝනා වැළඳුණු චීන කත. ඇයගේ ශරීරයෙන් විස බීජ අරණේ වී ඇති බව තහවුරු වෙලා තියෙනවා. ඇය අත්රෝහලින් විදහස් කිරීමේ හැකියාව තියෙන කිසි ගැටලුවක් නොමැත. දින 60න් නිවාස 14022ක් ඉදිකිරීම ඇරඹේ. නිමා නොවුණු එජාප නායකත්ව අර්බුදය. සියලු දෙනාගේ නායකයා හැටියට පත් වුණාම සජිත් ප්‍රේමදාස මැතිතුමා මම හිතන්නේ මේ අර්බුදය අවසන් විය යුතුයි. අපිට අවුරුදු 26ක් දැන් මේ ජයග්‍රහණය කරගන්න බැරි. ඒ ප්‍රශ්නේ දැන් අපි निराකරණය සිදු වුණේ මෙහිදී. ප්‍රේක්ෂක මනස නිදහස් කරන ස්වාධීන රූපවාහිනී වෙනසට තව දින 3යි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නිදහස්. ශ්‍රී ලංකා සංචාරයෙන් පසු සිම්බාබ්වේ වැටුප් කැපේ. මුලින්ම දේශීය පුවත්. චීනයේ වුහාන් සිට මෙරටට රැගෙන ආ සිසුන් පිරිස මේවන විට දියතලාව යුද හමුදා පුහුණු කඳවුරේ විශේෂ නේවාසික මධ්‍යස්ථානයේ ආරක්ෂා සහිතව පසුවනවා. චීනය හා මෙරට අතර උසස් රාජතාන්ත්‍රික සබඳතා හේතුයින් වුහාන් වල සිට විදේශිකයන් ඉවත් කරගත් හතරවන රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් වුණා. යුද හා ගුවන් හමුදාව ඒකාබද්ධව ක්‍රියාන්විතයක් ලෙසින් මෙම පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. කොරෝනා වෛරස හේතුවෙන් චීනයේ වූහාන් නගරය ලෝකයෙන්ම හුදකලා කෙරුණේ එයින් කිසිවෙකුටත් පිටවීම හා ඇතුළුවීම තහනම් කිරීමත් සමගයි. මේ අනුව බොහෝ රටවල් තම වැසියන් වූහාන් වලින් ඉවත් කර ගැනීමට උත්සාහ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ වත්මන් රජය කෙරෙහි චීනය තබා ඇති දැඩි විශ්වාසය හේතුවෙන් වූහාන් වල සිටි මෙරට සිසුන් යලි මව්බිමට රැගෙන ඒමටද අවස්ථාව උදා වුණා. ශ්‍රී ලාංකික සිසුන් මව්බිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1423 දරට විශේෂ ගුවන් යානය ඊයේ පස්වරුවේ වූහාන් බලාපිටත් වුණේ. ඒ අනුව එහි සිටි සිසුන් සියලු දෙනා දැඩි සෞඛ්‍ය ආරක්ෂිත වැඩසටහනක් යටතේ රැගෙන ඒමට කටයුතු කෙරුණා. මෙම කාර්ය සඳහා ගුවන් යානයේ කාර්ය මණ්ඩලයටද විශේෂ පුහුණුවක් ලබා දුන්නා. සිසුන් 33 දෙනෙකු රැගත් ගුවන් යානය අද පෙරවරු 7:40ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වුණා. ජනාධිපති කාර්යාලය විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය බීජින්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සිවිල් ගුවන් සේවා අධිකාරිය යුදහා ගුවන් හමුදාවේ සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි එම සිසුන්ට කඩිනමින් මව්බිමට පැමිණීමට අවස්ථාව උදා වුණේ. මත්තලට පැමිණි මෙම පිරිස අතර කුඩා ළමුන් 4 දෙනෙකුද සිටිනවා. සියලු දෙනා ඇඳ සිටි ඇඳුම් වෙනුවට නව ඇඳුම් එහිදී ලබා දුන්නා. ගුවන්තොටුපළේදී මෙම සිසුන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකටද ලක් කෙරුණා. එහිදී තහවුරු වූයේ ඔවුන් යහපත් සෞඛ්‍යතාවයෙන් පසුවන බවයි. ගුවන් හමුදාවේ මූලිකත්වෙනුයි වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කෙරුණේ. අවශ්‍ය සියලුම නිරෝධායන ඒවා ජීවාණු හරණය කරන ක්‍රියාදාමයක් අපි භාවිතා කරනවා. අපට ලංකාවට කිසිම අයුරක් 100% කිසිම අයුරක් කිසිම වෛරසයක් තුලෙන් ඉඩක් නැහැ කියලා. සෞඛ්‍ය පරීක්ෂාවෙන් අනතුරුව විශේෂ බස් රථයකින් ඔවුන් දියතලාව යුද හමුදා කඳවුරේ ඉදිකළ විශේෂ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදු කෙරුණා. යුද හමුදා රසායනික න්‍යාෂ්ටික ජීව විද්‍යාත්මක සහ විකිරණශීලී ප්‍රතිචාර බලකණේ මූලිකත්වෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. යුද හමුදාව පැය 72ක මෙහෙයුමකින් පසු ඊයේ පස්වරුව වන විට මෙම මධ්‍යස්ථානීය දියතලාව යුද හමුදා කඳවුරේ ඉදිකර අවසන් කළා. වෛද්‍ය උපදේශකයින් වසංගත රෝග විද්‍යාචීන් සහ අනිකුත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සිසුන් දින 14ක කාලයක් පූර්ණ නිරෝධායන කටයුතු වල යෙදවීමට නියමිතයි. දියතලාවේ පිහිට වූ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේදී මෙම සිසුන් දිනපතා වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කෙරෙනවා. සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් මෙහි සලසා තිබෙනවා. මේ අවස්ථාව වෙන විට ඒ ආපු ළමයි 33 දෙනාගෙන් කිසිම කෙනෙකුට එහෙම වුණ රෝගයක් හෝ කොරෝනා වෛරසය හා සම්බන්ධ වූ කිසිම දැනගැනීමක් අපිට පේන්න නැහැ. ලබා දිය හැකි සියලුම පහසුකම් ඒ ගොඩනැගිල්ල තුල ලබා දීමට කටයුතු කළ තිබෙනවා. කොරෝනා
කොරෝනා වෛරසයට මුහුණ දීමේ වැඩපිළිවෙළ හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. අද වෙනකොට චීන ජාතික කාන්තාව ඇයගේ ශරීරයෙන් විස බීජ හරණය වී ඇති බව තහවුරු වෙලා තියෙනවා. ඊයේ කරනු ලැබූ පරීක්ෂණ අනුව ඇය අත් වශයෙන්ම රෝහලින් නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. කිසි ගැටලුවක් නොමැත. දැන් මේ වන විට සැක කටයුතු කියන රෝගීන් 20කට ආසන්න සංඛ්‍යාවක පරීක්ෂණ කළා තියෙනවා. ඒ හැමෝම කොරෝනා වෛරස් නොවන බවට තහවුරු වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේත් චීන රාජ්‍ය සමග තියෙන කිට්ටු සම්බන්ධතාවය නිසා තමයි අපට පුළුවන් කරු ලැබුණේ මේ රටේ දරුවන්ව ඒ වුහාන් ප්‍රාන්තයෙන් ගෙනේ. වුහාන් ගුවන් තොටුපළට නිර්භයව ගිය ගුවන් යානා නියමුවන් සහ එම කාර්ය මණ්ඩලයේ මා දන්නා විදිහට 16 දෙනෙක්. ඔවුන් අපේ රට වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් මේ වගකීම බාරගත්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ CBRN යුනිට් එක අතිගරු ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි මේ සිසුන්ව ගුවන් යානයේදී බාරගත්. ගුවන්යානයේ ගමන් කළ කාර්යමණ්ඩලයට ආරක්ෂිත ඇඳුම් පැළඳුම් ආරක්ෂිත උපකරණ භාවිතා කරන විදිය ගැන සම්පූර්ණ පුහුණු වීමක් කරනු ලැබුවා අපේ මේ CBRN යුනිට් එක මගින්. වයස අවුරුදු 4ත් 7ත් 4 ළමයි 4 දෙනෙක් ඇතුළුව මේ මගින් 33 දෙනෙක් ලංකාවට ගොඩ බැස්සා. ඔවුන්ගේ ඇඳගෙන සිටින ඇඳුම් පැළඳුම් වල ඉඳලා සම්පූර්ණයෙන්ම මේගොල්ලන්ව නිරෝධනය කරන්නට මේ ඒකකය ලෑස්ති වෙලා සූදානම් වෙලා ඉතන හිටියා. රසායනික ද්‍රව්‍ය වලින් ස්නානය කරවලා ඊට පස්සේ ඒගොල්ලන් පිරිසිදු වතුරෙන් ස්නානය කරලා යන් තමයි අපි මේ නිරෝධන කටයුත්ත කරන්නේ. ඒ ගුවන්යානාවත් සම්පූර්ණයෙන්ම නිරෝධනය කිරීමට කටයුතු කළා. ඒ ගුවන්යානයෙන්වත් ඒ ගෙනාපු දේවල් වලින්වත් වේතන අතිරිච්ච අපද්‍රව්‍ය වලින්වත් විෂ බීජ එලියට එන්නේ නැති වෙන්නට වග බලා ගන්නට අපි කටයුතු කරලා තියෙනවා. මේ චීනයේ හිටපු වුහන් නගරය මේ දවස්වල තියෙන ශීත කාලගුණ. ඒ හා සමාන කාලගුණයක් දියතලාව තියෙනවා. ඒ හැම එකනටම පුද්ගලිකව සිටින්න පුළුවන් හොඳ වාතාශ්‍රයක් අහිතව ඉන්න පුළුවන් කාමර හැම එකනටම තියෙනවා. ඔවුන්ට අවශ්‍ය ආහාර බාහිර අයවුන් සමග කතා කිරීමට දැනටත් අන්තර්ජාල පහසුකම් එමු නැත්නම් Wi-Fi පහසුකම්ද සපයලා තියෙනවා. කොරෝනා වෛරසයෙන් ලෝපුරා මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 259ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මේ වන විට චීනයේ පළාත් 31ක ව්‍යාප්තව තිබෙනවා. ඒ අනුව රටවල් සහ ස්වාධීන පාලන ප්‍රදේශ 25කින් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් වාර්තා වනවා. චීනයට අමතරව වැඩිම රෝගීන් පිරිසක් හමු වී ඇත්තේ තායිලන්තයෙන් සහ ජපානයෙන්ුයි. වෛරසය ආසාදනය වීමෙන් චීනය තුළ පුද්ගලයන් 259 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 12,000කට වෛරසය ආසාදනය වී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. පුද්ගලයන් 17,988 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළ කෙරෙනවා. රෝගීන් 150 දෙනෙකු පමණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබවයි වාර්තා වන්නේ. චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සඳහාම වෙන් වූ රෝහල හෙට දිනේ සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරන බවයි එරට බලධාරීන් පවසන්නේ. ලබන පස්වනදා වන විට ඒ භාවිතයට ගැනීමට හැකි බවයි ඔවුන් සඳහන් කළේ. මේ අතර චීන පුරවැසියන් සඳහා ලබා දෙන අවුරුදු නිවාඩුව තවත් දීර්ඝ කිරීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඇමරිකාව කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම පසුගිය සති දෙක තුළ චීනයේ සංචාරය කළ ඕනෑම විදේශිකයෙකුට ඇමරිකාවට පැමිණීම තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ කොන්ටාස් ජාතික ගුවන් සේවය චීනය වෙත මේ මස 9 වනදා සිට ගුවන් ගමන් අත්හිටුවන බව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ජපානයේ ටෝකියෝ අගනුවර සිට චීන ජාතික සංචාරකින් 100 දෙනෙකු තම මව් රට වන චීනයේ හුබේ ප්‍රාන්තයට පැමිණ තිබෙනවා. 2020 වසර අවසන් වන විට සියලු පොල් අතු නිවාස අංග සම්පූර්ණ නිවාස බවට පත් කර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දින 60න් නිවාස 14,022ක් ඉදිකිරීමේ ජාතික උත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අසරණ ජනතාව නායකාරයන් බවට පත් කරන යුගය මුළුමනින්ම අවසන් කරන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. දිවිනපුරා නිවාස 14,000කට අධික ප්‍රමාණයක් ඉදිකරන ගමට ගයක් රටට හෙටක් නිවාස සංවර්ධන ජාතික වැඩසටහනේ සමාරම්භය අද දවසේ සටහන් වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වරාවව කියන ගම්මානයෙන් ඒ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම චතුර්විධ සංවර්ධන ක්‍රියාදාමයට අනු යමින් තමයි මේ දෙවන්ත ක්‍රියාවලිය ආරම්භ කරන්නේ. මේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ගමට ගයක් රටට හෙටක් යන තේමාව යටතේ මේ ක්‍රියාත්මක වන්නේ.
ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 8413කට අධික මුදලක් වෙන් කළා. සමාරම්භ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ගිරිබාව ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. මේ උතුම් වූ අවස්ථාව. මේ අවස්ථාවට ආශිර්වාද කරන්නට මේක ගමට ඇවිල්ලා බැලුවම එක ගයක් කියලා තමයි පේන්නේ. නමුත් මුළු අවුරුදු 4 හැමාරටම වඩා දෙගුණයක් එක දවසේ හැදෙන වැඩපිළිවෙලකට තමයි අපි යන්නාදා. මේ වර්ෂය අවසන් වෙනකොට මේ සියලුම පොල්ලතු ගෙවල් උළු ගෙවල් බවට පත් කිරීමේ වැඩපිළිවෙල මං හිතන්නේ ඉන්ද කැමතිතුමාට බාර දෙනවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. අවුරුදු 5ක් බලන් ඉන්න බෑ. නිවාසයක් නැති කෙනෙක් හරියට උපම් බිමෙහි බෝඩින් කාර්යයක් වගේ වෙනවා කියලා තමයි අපේ විශ්වාසය. මේක අපේ දේශපාලනයට ඕන නිසා කරන ව්‍යාකෘතියක් නෙවෙයි. අද තියෙන මුල්ගල් එකක්වත් පැලවෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම මේ මුල්ගල් තියෙන බව රට පුරා දැන්වීම ගහලා අපි ප්‍රචාරය කරෙත් නැහැ. අපි දැන් දේවල් ටිකක් හදලා නම ගහ ගන්න ඕන කමක් නැහැ. ප්‍රේමදාස මහත්තයා තාත්තා කරපු දේවල් තමයි මමත් කරන්න කියලා කිව්වට ඇත්ත. තාත්තත් ඔය වගේම තමයි හොඟක් වෙලාට වැඩ කෙරුවේ. කෝටි ප්‍රකෝටි ගණන් ජනතාවගේ මුදල් තමන්ගේ උපන් දිනේට වියදම් කෙරුවා. ඊළඟට තමන්ගේ ඉන්න පාතාලේ නායකයන්ට ඒ කාලේ සොත්ති උපාලි තමයි දීලා තිබේ ලංකාවේ ගම් මුදල්වල තනකොළ වවන පිටලි අල්ලන කොන්ත්‍රාත් එක. සොත්ති උපාලි තනකොළ අල්ලන්න විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කළා තමයි ප්‍රේමදාස මහත්තයා අතර වුණේ. සජිත්ගේ පියා 2020 අවුරුද්දට විතරක් නිවාස 15000කට ආසන්න ගානක පවුල් 15000ක් පදිංචි කරන ඉලක්කය තමයි අද මේ ගිරිබාවෙන් ආරම්භ කරන්න කියන එක මේ අවස්ථාවේදී කියනවා. මීට සමකාමීව දිවෙනපුරා ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා. කලුතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගලපාත ප්‍රදේශයේ දිලිඳු පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. රටට හිතක් හදන්න බෑ මිනිස්සුකුට නිවසක් නැතුව. අනිත් පැත්තේ මේක විශේෂයක් තියෙනවා. බුරු පුරාජයරු ආටෝප සටෝප බොරු අඬහැර ෂෝමේගේ නෑ. පසුගිය කාලවකවානුවේ හිටපු නිවාස අමාත්‍යවරයා ගෙවල් කියලා හදලා තියෙන මිලියන 2000ක් වියදම් කළා ප්‍රචාරක වියදම් වල. ගෙවල් නදුව නෙවෙයි කළේ පෝස්ටර් ගහපු එක. කොට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රාජගිරිය හතරවන පටු මගේ දිලිඳු පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකිරීමද මෙම වැඩසටහන යටතේ අද ආරම්භ කෙරුණා. කොටේ නගරාධිපති මధుර විතානගේ මහත ඇතුළු මහජන නියෝජිතයින් ඊට එක්ව සිටියා. අද ආරම්භ වූ මෙම වැඩසටහන යටතේ මට්ටකුලිය ප්‍රදේශයේ දෘෂ්ටාබාධිත පවුලක් සඳහාද නිවසක් ඉදිකිරීම ආරම්භ කෙරුණා. ගේ හදාගන්න ඉඩලතු අපි හිතේ බොහොම අමාරුයි අපරාන් හරි සන්තෝෂයි මට කරගන්න බැරි දෙයක් නේ මේ මහත්තුරු හරි කරලා දෙන්නේ රැකියාවක් කරන කවුරු නැහැ මගේ අන්ද මල්ලි තමයි ගිහිලා කීයක් හරි වාගෙන ඉන්නේ මේ නිවස තිබුණේ කුණු ගොඩ ලයිට් නැහැ වතුර නැහැ වැසිකිළියක් නැහැ සිංහල අලුත් අවුරුද්ද 2020 කිරිතුරවන්නේ මේ පවුල මේ නිවසේ රූපවාහිනී මහගෙදර වූ ස්වාධීන රූපවාහිනියේ නව වෙනසට තව ඇත්තේ දින 3ක් පමණයි මෙරට පළමු නාලිකාව ලෙස දශක 4ක් පුරා ස්වාධීන රූපවාහිනී මහගෙදර ප්‍රේක්ෂක ජනතාවට සමීප වූයේ ගුණාත්මක මෙන්ම උසස් රසවින්දනයක් තුළින් ජනමනස ප්‍රඥාව වෙතගෙන යමින් එහි තවත් සුවිශේෂී පියවරක් ලෙස ලබන 4 වෙනිදා දැනෙන වෙනස්කම් රසක් ගෞරවනීය ප්‍රේක්ෂක ජනතාව වෙත සමීප කිරීමට ස්වාධීන රූපවාහිනිය සූදානම්ව සිටිනවා 2020 තාක්ෂණික දශකයේ රූපවාහිනිය අලුත් කරන්නට අප සූදානම්. එම පරිණත බව සමගින් ස්වාධීන රූපවාහිනිය නව ගමනකට අවතීර්ණය වන්නේ ටෙලිනාට්‍ය ප්‍රවෘත්ති කාලීන වැඩසටහන් ඇතුළු සියලු වැඩසටහන්වල නව මුහුණුවරක් සහිතවයි. රූපවාහිනී කලාවේ වෙනසක් ඉල්ලා සිටින ප්‍රේක්ෂක ජනතාව තම හැඟීම් මෙලෙස මුදා හැරියා. දැන් මේ වෙනකොට මේ රටේ තියෙන ජනමාධ්‍ය වලින් ජනතාවගේ අදහස් පිළිඹුවෙන්නේ නැහැ. මම හිතනවා මේ සමාජය හදන්න නම් ජනමාධ්‍යට ලොකු වැඩක් තියෙනවා කරන්න. මම හිතන්නේ ඉස්සෙල්ලම නතර කරන්න ඕනේ විදේශීය රටවල් වලින් අපේ නාලිකාවල පෙන්වන කතාවල් මේ ළමයිගේ මනසට විතරම තරහ, වෛරය, පරිගැනීම් වගේ දේවල් තමයි ළමයිගේ මනසට යන්නේ. පටන් ගන්නකොට කොටස් 10යි 15යි දැන් 400යි 500යි මොනවද ලියනවද ලියන එක දන්නෙත් නැහැ මොනවද කියන්නේ කියලා. දැන් රංගපාන නළුව දන්නේ නැත්තු වශයෙන්ම ටෙලිනාටි ඊළඟ කොටස මොනවද තියෙන්නේ කියලා. හැබැයි තින් සමහර මේ ටෙලිනාට්‍ය දැක්කම අනේ කියලා හිතනෝනේ දෙයනේ. සාම්ප්‍රදායික
නූතන ටෙලිවිෂන් රාමුවේ ප්‍රේක්ෂක ඔබ නිදහස්. මං හිතනවා නාලිකා අතේ ඇඟිලි ගන්නට නෙමෙයි කකුලේ ඇඟිලි ගන්නටත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ වලින් බොහෝ වෙලාවට විකාශය වෙන්නේ බොහොම භයානක දේවල්. අපේ සාර්ධර්ම චාර්ධර්ම පනන්නේ හරපද්ධතින් විනාශ කරන පෞල් සත්තා තුල අර්බුද ගැටළු ඇති කරන බොහෝ අවරගණේ නිර්මාණ. පෙබරවාරි 4 වෙනිදාට යෙදී තිබෙන ස්වාධීන රූපවාහිනී නව වෙනස ගැන කලාකරුවන් සහ විද්වතුන් රසක් මෙලෙස අදහස් පළ කළා. රසය කියන එක වැහැදලා ගිහින් හැම දිනම එකිනෙකාට හොරෙන් පීඩා විඳිනවා. එතකොට මේ කියන රසය නැති වෙන්න මුලටම ගිහින් මේකට විසඳුමක් හොයන්න නැත්තම් මම හිතන්නේ අපිට කතා කර කර ඉන්න පුළුවන් කතාකාරයෝ වගේ no action talk only තමයි. අද අපිට පෙන්නන දේවල් බලලා අපි හතරමහා අපායේ උපදිනවා මේ තියෙන රැල්ලත් එක්ක බලනකොට. කලාවට මේක කරන්න බෑ මොකද කලාකරුවෝ ඉන්නවා. නැත්තේ රසික සමාජයක්. ඔය ඓතිහාසික රසිකයා තාම ඉන්නවා. ඒ රසිකයා මිය දිලා නැහැ. මේ ප්‍රේක්ෂකයාට අපි සලකලා නැහැ තාම හරි. මේ ඓතිහාසික මහා ගමනකෙන මේ ප්‍රේක්ෂකයා අතරමං වෙලා ඉන්නේ. දැන් පස්සේ වෙලා තියෙන්නේ මේ පොහොසත් රසිකයාට අපි තවම දුප්පත් නිර්මාණ කරන එකයි. එම අභියෝගයත් අපේ කමත් රැකගනිමින් 2020 නව දශකයට අප සූදානම්. සාම්ප්‍රදායික නූතන ටෙලිවිෂන් රාමුවේ ප්‍රේක්ෂක ඔබ නිදහස්. මාවිනෙල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ සඳහා ඍජුවම සම්බන්ධ වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. සාක්ෂි විමසීම ආරම්භයේදීම තමාට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා කොමිසමට දන්වා සිටියා. කොමිසම ඒ සඳහා අවස්ථාව ලබා දුන් අතර එහිදී ඔහු සඳහන් කළේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඍජුවම පරීක්ෂණයට සම්බන්ධ වී සිටීම නිසා මේ වන විට තමන්ට මරණ තර්ජන දෙල්ල වී ඇති බවයි. එබැවින් තමන් පිළිබඳ කිසිදු තොරතුරක් හෝ තමා ලබා දෙන ප්‍රකාශයේ කිසිදු කරුණක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වළක්වාලන ලෙස ඔහු කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය එමස්සානේ නිවත් කිරීමට කොමිසම් සභාව පියවර ගත්තා. අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මාවනැල්ල පොලිස් ස්ථාන අධිපතිවරයායි. මෙහිදී රජයේ අධිනීතිඥවරිය ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේ සිද්ධියට සම්බන්ධ ඉබ්‍රාහිම් මෞලවිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී හමු වූ භාණ්ඩ මොනවාද යන්නයි. ඊට පිළිතුරු ලබා දුන් ස්ථාන අධිපතිවරයා කියා සිටියේ සංයුක්ත තැටි 390ක් වායු රයිෆලයක් අරාබි භාෂාවෙන් ලියවුණු ලේඛන රාශියක් එම නිවසේ තිබී පොලිස් භාරයටගත් බවයි. එවෙන්ම අදාළ පුද්ගලයාගේ නිවස පිටුපස සාදා තිබූ උඩුමහලක ඡායාරූපකරණයේ සහ පටිගත කිරීමේ පහසුකම් සහිතව කාමරයක් නිර්මාණය කර තිබූ බවද ඉස්සන අධිපතිවරයා ප්‍රකාශ කළා. අදාළ ස්ථානයේදී යම් යම් දේශනා පිළිබඳ වීඩියෝ පටිගත කිරීම සිදුවන්නට ඇති බවයි ඔහු කොමිසම හමුවේ සඳහන් කළේ. මෙහිදී රජයේ අධිනීතිඥවරිය ඉස්සන අධිපතිවරයාගෙන් විමසා සිටියේ වනාත විල්ලුව ප්‍රදේශයේ තවත් සොයා ගැනීම සිදු කළාද යන්නයි. අදාළ සොයා ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගත් බවට තමා මාධ්‍ය ඔස්සේ දුටු බවත් ඒ සඳහා මාවනැල්ල පොලිස් ස්ථානයේ කිසිදු සහයෝගයක් ලබා නොගත් බවත් ස්ථාන අධිපතිවරයා කියා සිටියා. අත්අඩංගුවටගත් සංයුක්ත තැටි අධිකරණයට ලබා දුන්නේ දැයි රජයේ අධිනීතිඥවරිය විමසා සිටියා. සංයුක්ත තැටිවල අඩංගු තොරතුරු පිළිබඳව දැන ගැනීම සඳහා ඒවා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට යොමු කළ බවත් එය අධිකරණ හරහා සිදු වුණාද යන්න තමා නොදන්නා බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම අදාළ ස්ථානයේ තිබී වීඩියෝ කැමරාවක්ද සොයාගත් බව ඔහු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියා. අන්තවාදී තරුණ කොටස් මේ අයුරින් බුද්ධ ප්‍රතිමා විනාශ කරන තෙක් ඔබගේ නිලධාරීන් කුමක් කළේදැයි කොමිසම් සභාව මෙහිදී ස්ථානාධිපතිවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දුන් ස්ථානාධිපතිවරයා කියා සිටියේ තම නිලධාරීන්ට බුද්ධි තොරතුරු ලබා ගැනීම පිළිබඳ පුහුණුවක් හා අවබෝධයක් නොමැති බවත් එවන් වූ ත්‍රස්තවාදී කටයුත්තක් පිළිබඳව තොරතුරක් තම නිලධාරීන්ට නොලැබුණු බවත්ය. මේ අතර අවස්ථා රැසකදී ස්ථානාධිපතිවරයා නඩුවේ බී වාර්තාවන් කිහිපයක දින සටහන් නොකිරීම සම්බන්ධයෙන් කොමිසමේ විනිසුරු මඩුල්ලේ දෝෂ දර්ශනයටද ලක්වුණා. කොමිසම යලිත් ලබන 6 වෙනිදා කැඳවීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නව සංධානයේ නායකත්වයට යටත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්සත්නායක මහතා පවසනවා. ඉදිරි මැතිවරණයේ සියලු තීන්දුව ගන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවයි අත්නායක මහතා පවසන්නේ. නව සංධානයක් සකස් කිරීම හා ඉදිරි මැතිවරණයට මුහුණ දෙන ආකාරයේ පිළිබඳ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්ුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුට සහාය පළ කරන මන්ත්‍රීවරුන් ඊට එක්ව සිටියේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ
දැන් අතන පක්ෂ නායකත්ව කියලා නැහැ එක්සත් ජාතික පක්ෂයත් සන්ධානයේ පාර්ශවකරුවෙක්. එතකොට අනිත් පක්ෂත් සන්ධානයේ පාර්ශවකරුවන්. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙලා ඉන්නකොට එහි සියලු දෙනාගේ නායකයා හැටියට පත් වුණාම සජිත් ප්‍රේමදාස මහත්තුමා මම හිතන්නේ මේ අර්බුදය අවසන් විය යුතුයි. මේ අනුව දැන් අපි මේ පුරුල් සන්ධානයේ සැදීමේ වැඩ කටයුතු කරමින් පවතිනවා. දැන් අපිට අවුරුදු 26ක් දැන් මේ ජයග්‍රහණය කරගන්න බැරි අපිට ආවේනික ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ ප්‍රශ්නේ දැන් අපි निराකරණය කර ගැනීම තමයි සිදු වුනේ මෙහිදී. ඔබතුමා මාධ්‍යට අමතන්නෙම නැත්තේ ඇයි? लवण सत्य प्रकाश कर लवण सत्य क्रियात्मक සාමාන්‍යයෙන් බත්තලියයි දෙනකන් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා ප්‍රශ්න ඇති වුණා. ඒ ප්‍රශ්න අපි දැන් සමතේකට පත් කරගෙන තියෙනවා බොහෝ දුරට. ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයේ 4 දිනක් ගැන ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. ඉදිරියේදී ඒවත් අපිට විසඳ ගන්න පුළුවන් වෙයි. දෙසැම්බර් 21 වෙනි දිනකොට ඔබගේ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලය සමන්චිගත OC කියන එක දැනුම් දීම කරනවා. ඊළඟට අලුතින් පත් කරනවා. ඔගේ වෙලා තියෙන නැවත පත් කිරීම සිද්ධ වෙලා නැහැ. මේ අතර අද කුරුණෑගල පැවති රැස්වීමකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ජනතාවට සේවය කිරීමට තනතුරු අවශ්‍ය නොවන බව එක්සත් ජාතික පක්ෂ නායකින් අවබෝධ කරගත යුතු බවයි. අද එක්සත් ජාතික පක්ෂයේ බේද වෙලා නායකත්වයට පුරකනවා. මම නම් ඉතිහාසයේ කවදාකවත් දැකලා නැහැ හඳුනන්නේ මෙහෙම නායකත්වයකට පුරකන යුගයක්. එක්සත් ජාතික පක්ෂයේ නායකකම ලබා ගන්න ප්‍රසිද්ධියේ රැස්වීම තියෙන යුගයක් අපි දැක්කේ නැහැ. නායකත්වය අවශ්‍ය නැහැ මැතිවරණ දිලන්න මගේ නම් නැංගි. පක්ෂ නායකකම මට තිබුණේ නැහැ මම රටේ ජනාධිපති වෙනකොට. අද එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නේ කැලේ වලට කඩලා ගිහිල්ලා උන්ට එකට කටයුතු කරන්න පුළුවන් ශක්තියක් නැති වෙලා තියෙන එක. दिलु ममणुगम जयंत समरवीर यान राज्य अमात्यवरुंद एक सज्जातिक पक्ष अर्बुदे पिलिबंदव अदहस पलकला में पार्शव दिकटम लज्जावक ने एको නායකත්වය දෙනවනම් දෙන්න ඕනේ කො දෙන්න නැත්තම් නෑ කියන්න ඕනේ ප්‍රේමදාස මහත්තයාට එහෙම කොන්දක් නැතිවීම පුදුමෙට කාරණයක් නෙමෙයි වික්‍රමසිංහ මහත්තයාට තීන්දුවක් ගන්න බැරි වීමත් පුදුමෙට කාරණයක් නෙමෙයි ඉතින් දෙන්න නැත්තම් මොනව කරන්නද මේ රට වනසපු එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මේ එයාගේ ජීවිත කාලෙම ඡන්දය ඉල්ලුවත් එයාට දිනන්න බෑ සජිත් ප්‍රේමදාස රනිල්ටත් වැඩිය දුර්වලයි එක්සත් ජාතික පක්ෂය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් සුසානයට යනවා මිසක් වෙන මොකුත් ඉතුරු වෙන්නේ නෑ හැත්ත දෙවන ජාතික නිදහස් සමර උළෙල වෙනුවෙන් පෙරහුරුවක් අද දිනේද නිදහස් චතුරස්‍රයේ ආශ්‍රිතව පැවැතුණා. පෙරහුරුව නිරීක්ෂණය කිරීමට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් කමල් ගුණරත්න යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද සිල්වෑන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ලබන අගහරුවාදා පැවැත්වෙන ජාතික නිදහස් දින උළෙල වර්ණවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ හා ග්‍රාමාරක්ෂක බලකායේ විශාල පිරිසක් එක්වීමට නියමිතයි. සංස්කෘතිකාංග රැසක්ද මේට එක් කර තිබෙනවා. නිදහස් උළෙලේ පෙරහුරුව අද ඉතා සාර්ථකව සිදු වුණා. මේ අතර 72 වෙනි ජාතික නිදහස් සමර උළෙල වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් අද දිනේද ක්‍රියාත්මක කළ අතර හිට උදෑසන 6 සිට පසරු 1 දක්වාද එම සැලැස්ම ක්‍රියාත්මකයි. ඒ අනුව ගාලුපාර ඔස්සේ කොල්ලුපිටිය හන්දිය දෙසින් පැමිණෙන රථවාහන ලිබර්ටි වටරවුම ඔස්සේ පිත්තල හන්දිය දක්වාත් ලිප්ටන් වටරවුම ඔස්සේ වෝඩ් පෙදෙස යුනියන් පෙදෙස හා ඩීන්ස් පාර වෙතත් ඇතුළු විය හැකි බවයි පොලිසිය සඳහන් කළේ. හැවලොක් මාර්ගයෙන් පැමිණෙන රථවාහන තුමුල්ල දෙසින් තර්ස්ටන් පාර හා පිත්තල හන්දිය ඔස්සේ ධර්මපාල මාවතට ඇතුළු විය හැකි. යුනියන් පෙදෙස හා ඩීන්ස් පාර ඔස්සේ සොයිසා වටරවුමට පැමිණෙන රථවාහන බොරැල්ල දෙසට දහවණය කිරීම සඳහා වෝඩ් පෙදෙස භාවිත කළ හැකි බවයි රථවාහන පොලිසිය සඳහන් කළේ. බෞද්ධාලෝක මාවතට පිවිසෙන රථවාහන බොරැල්ල කනත්ත වටරවුම දෙසින් පිටව යා හැකි වෙනවා. පෙබරවාරි 3 වනදා මෙම රථවාහන සැලැස්ම පෙරවරු 8:30 සිට පසරු 1 දක්වා ක්‍රියාත්මකයි. නිදහස් සමර උළෙල පැවැත්වෙන පෙබරවාරි 4 වනදා අලුයම 4 සිට දහවල් 1 දක්වා රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. කොළඹ පාසල් 15කට අනිද්දා දිනේ නිවාඩු ලබා දී තිබෙනවා. ඒ අනුව කොළඹ DSA නායක රාජකීය තර්ස්ටන් යශෝදරා මියුසියස් යන විද්‍යාල මෙන්ම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය කාන්තා විද්‍යාලය කොළඹ ජාත්‍යන්තර පාසල හා විචලි ජාත්‍යන්තර පාසල සඳහා නිවාඩු හිමි වෙනවා. එසේම කොළඹ මහානාම පොල්වත්ත ශාන්ත මයිකල් පොල්වත්ත ශාන්ත මේරි කොළඹ 12 මිහිඳු කොළඹ 10 අල් හිදායා කොළඹ 10 අශෝක යන විද්‍යාලවලටද නිවාඩු හිමි වෙනවා.
අදාළ දිනේ මගහැරෙන අධ්‍යන කටයුතු වෙනත් දිනයක් යොදා ගනිමින් ආවරණය කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ප්‍රධානින් වෙත දැනුම් දී ඇත්තේ. හොරණ ගෝණපල ඔලබඩුව රජමහා විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. මේ පිළිබඳ තොරතුරු දැන ගැනීමට දැන් අප සජීවීව සම්බන්ධ කරගන්නවා එහි සිටින අප නියෝජිත අමිල ජයසූරිය. ශාන්ති ආසිරි ස්තුති සම්බන්ධතාව ලබා දුන්නාට ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයන් හෙට දවස දක්වා රැගෙන යාමට නිරන්තරයෙන් උරදෙන වැඩසටහන් ඉදිරිපත් කිරීමෙහිලා ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙන ස්වාධීන රූපවාහිනිය එවන් සංස්කෘතික උරුමයක පෙළහර අද රාත්‍රියේ ඔබේ නිත්මාණයට සමීප කරන්නට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. හොරණ ඔලබඩුව රාජමහා විහාරස්ථ ඓතිහාසික රයිගම්පුර නවම් මහා පෙරහැරේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද රාත්‍රියේ 9:30ට වීදි සංචාරය කිරීමට නියමිතයි. කලුගම් මිටියාවතේ රයිගම්පුර රාජධානියේ පිහිටා ඇති ඔලබඩුව රාජමහා විහාරය ආශ්‍රිතව ගොඩනැගී ඇති දේව අනුහසින් සපිරේ උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලය අනුහස් සපිරි දෙවොලක් ලෙස මේ ප්‍රදේශයේ ජනතාව තුළ වඩාත් ප්‍රචලිතව තිබෙනවා. පොළොන්නරු යුගයේ නිශ්ශංක මල්ල රජ දවස දක්වා දිවෙන ඈත එපිට ඉතිහාසයකට උරුමකම් ඇති මේ උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලය ආශ්‍රිතව සිදු කෙරෙන්නා වූ වාර්ෂික පින්කම්වල ප්‍රමුඛ පින්කම බවට පත්වන්නේ නවම් මහා පෙරහැරයි. සම්බුදු පෙරහැර පෙරටු කොට ගනිමින් විෂ්ණු මහා දේවාල පෙරහැර කෙටිව අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කරන්නට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. විශේෂයෙන්ම සතියක් පුරා පැවැත්වු සතිපිරිත් දේශනාව එවැගේම පරිවාර පෙරහැර ඇතුළු කොටගත් පින්කම් රැසක් මේ පින්කමට සමගාමීව පැවැත්වුණු බව අප මතක් කර සිටිනවා. ඔලබඩුව රාජමහා විහාරාධිපති පූජ්‍යපාද උඩුවේ හේමාලෝක මාහිම්පාණන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව දියත්වන ඔලබඩුව රාජමහා විහාරස්ථ ඓතිහාසික රයිගම්පුර නවම් මහා පෙරහැරේ අවසන් රන්දෝලි මහා පෙරහැර නරඹන්නට සත් සිදින් ඔබට ආරාධනා කරනවා අද රාත්‍රියේ 9:30 සිට ස්වාධීන රූපවාහිනිය සමග එක්වන ලෙස. ස්තුති සම්බන්ධතාව ලබා දුන්නාට ප්‍රවෘත්ති මැදිරියට. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk